සෑම නායකෙක්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව පොරොන්දු වුණා සත්‍යය සොයා දෙනවයි කියලා. නමුත් ඒ හැම දෙයක්ම සිදු වුණේ ජනතාව රවට්ටන්න. මේ පිටුපස යම් කිසි බලවේගයක් කටයුතු කරා නම් ඒ බලවේග සියල්ලක්ම අපි නීති හමුවට ගෙන එනවා. පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් එක්ක සජිත් ප්‍රේමදාසනන් ඩීල් දාන්නේ නැහැ. මොනම හේතුවකටත් මම බියවන්නේ නැහැ. මොනම හේතුවකටත් දනුවම් ලැබිය යුතු අයට දනුවම් ලබා දීම නතර කරන්නෙත් නැහැ. මේ පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් දීම පිළිබඳව විහිළු සපයන් එපා කියන කාරණය අපි කියන්න ඕනේ. මේගොල්ලෝ ඒ කාලේ ආණ්ඩුවේ කොටස්කාරයෝ. සජිත් ප්‍රේමදාස ඒ බෝම්බ ගහන්න මේ කුමන්ත්‍රණ සූදානම් කරපු මිනිස්සුන්ට දඬුවම් දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ? එදා මේ කටයුත්ත වෙනකම් බලන් හිටපු මිනිස්සු. ඒ නිසා මේකට ආපහු පාර්ලිමේන්තුව විවාද කරලා හරියන්නේ නැහැ. දඬුවම් දීම වෙනුවෙන් කටයුතු කරන්න තමයි ජාතික ජන බලවේග රජයක් තුල ගත යුතු ක්‍රියාමාර්ග අපි මොනවාද කියලා කාදිනල් උන්නාන්සේ ඇතුළු මේ රටටත් ප්‍රසිද්ධිය කියලා තියෙනවා. ඒ ප්‍රතිඥාව දීපේක හොඳයි. මොකද එතුමාගේ ජාතික ලයිස්තුවේ හිටපු කෙනෙක් තමයි ඉබ්‍රාහිම් කියන්නේ. එයාගේ පුතු තුන්දෙනාම උපාධිධාරීන් මරාගෙන මැරුණේ. ඉතින් ඇත්තටම ඔච්චර මේ කොමිටිපත් කරන් දෙන්නේ එයා අඬ ගහලා ඉබ්‍රාහිම් ඉන්නවනේ ඇතුලේ. එයාගෙන් අහන්න ඕනේ එයාගේ ජාතික සංවිධායක කෙනෙක්නේ. මේ පාර්ලිමේන්තුවට පත් වුණා නම් ආණ්ඩුව පිටෙව්වා නම් ඒ ඉබ්‍රාහිම් අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්නේ. එහෙමනම් එයාගෙන් අහන්න ඕනේ මේ ඇයි ඔබේ පුතු තුන්දෙනා මේකට මැදිහත් වුණේ කියලා. ඒක කතා කරලා රටට කිව්වා නම් හරි. ඉතින් ඕක අලුතෙන් කොමිටිපත් කරන් දෙන්නේ නැහැ. ඔබතුමාලගේ ජාතික ලයිස්තු වල අර ඉබ්‍රාහිම් මහත්තයලා වගේ කට්ටිය නැහැනේ. ඉබ්‍රාහිම්ලා ඉන්නේ කාගේ ජාතික ලයිස්තුවේද කියලා දැන් රටේ ජනතාව දන්නවා. ඉබ්‍රාහිම්ගේ පුතාලා දෙන්න තමයි බෝම්බේ තිබ්බේ. ඒ දෙන්න බෝම්බේ මරණයට පත් වුණා. ඉබ්‍රාහිම්ව පණපිටින් හවු වුණා. ඕගොල්ලොන්ට බලන්න පුළුවන් එදා පණපිටින් ඉබ්‍රාහිම්ව හවු වෙලා පොලිස් ජිප් එකට නග්ග ගන්නකොට ඉබ්‍රාහිම් කිව්වේ ලංකාව වටේම බෝම්බ අපි අටවල තියෙන්නේ මුළු ලංකාවම පුපුරලා දානවා කියලා. එහෙම කියපු ඉබ්‍රාහිම්ට තමයි නාම යෝජනා දුන්නේ ඔය කියන දේශපාලන පක්ෂය. ඉතින් අපි දේශපාලන පක්ෂයක් ඇටියට එවැනි අය සහ එවැනි කණ්ඩායම් අනුමත කරන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. දැන් මේ පාස්කිදා ප්‍රහාරය එක එක දේශපාලන බලවේගවල ඡන්ද තර කර ගැනීමේ සූදු පිටියක් බවට පත් වෙලා. එහෙන් ජාතික ජන බලවේගයේ මේක තොරම්බල් කරනවා. අපි ආවොත් මේක පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කරනවා. කරලා විමර්ශන කළ දනුවම් කරනවා. මේ යහපාලන ආණ්ඩුවේ විධායක සභාවේ ජාතික ජන බලවේගයේ අනුරුද්ධ දිසානායකත් ජනතා විමුක්තිරුණ හැටි හිටියා. ඉබ්‍රාහිම් මේගොල්ලන්ගේ ජාතික ලයිස්තුවෙත් හිටියා. ඉබ්‍රාහිම්ගේ පුතු දෙන්නත් මේකට සම්බන්ධයි. ඊට පස්සේ සමගි ජන බලවේගයේ එයා ඒක ජාතික ජන බලවේගයේ පරයයන්න ඒගොල්ලෝ කියනවා අපි ආවොත් මේක හොයනවා. මේක හොයලා දඬුවම් කරනවා. මොකද්ද මේ සෙල්ලම?